ඒක ප්‍රශ්නයක් තියෙනවා, ශ්‍රද්ධාව කෙබඳුද කියලා ප්‍රශ්නයක්. මේක වචනේ ශ්‍රද්ධාව. ශ්‍රද්ධා කියන වචනේ නම් ඒකට ගැලපෙන්නේ නැහැ, ඒක වෙනස් අදහසක් කියන වචනයක්. ශ්‍රද්ධා කියන්නේ එකක්, ශ්‍රද්ධා කියන්නේ තව එකක්. ශ්‍රද්ධා කියන වචනයක් තියෙනවා, ශ්‍රද්ධා කියලා කියන්නේ සත්‍යය දැකලා සත්‍යය අහලා යමක් නුවණින් තේරුම් ගත්තොත් මේක ඇත්ත කියලා වැටහෙන නුවණක් තිබුණොත් අන්නේ ඇති වෙන විශ්වාසය තමයි ශ්‍රද්ධා කියලා කියන්නේ. දැන් මෙහෙම තම තමන් තුල ඇති ශ්‍රද්ධාව දැන ගැනීමට මිනුම් දණ්ඩක් තිබේද? ශ්‍රද්ධාව දැනගන්න මිනුම් දණ්ඩ තමයි චතුරාර්ය සත්‍ය. විග්‍රහ කරනකොට තේරෙනවා නම් දුක දැනගන්න ඥාණය, දුක කියන්නේ මේකයි කියලා දැනගන්න නුවණ ආවනම්, දුක සමුදය තෘෂ්ණාවයි කිව්වහම ඒක විග්‍රහ කරලා දැනගන්න නුවණක් පහළ වෙනවා නම්, දුක නිරෝධය කියන්නේ මේ ස්වභාවයයි කියලා තේරුම් ගන්න හැකියාවල් ලැබෙනවා නම්, දුක නිරෝධගාමී ප්‍රතිපදාව කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මේකයි කියලා ඒ ටික තමන්ට තේරුම් ගන්න හැකියාවක් තියෙනවා නම්, අන්නේ දැනගැනීමේ ඥානයත් එක්කලා ඒ ධර්මයේ සත්‍යයයි ඒ දේශනා කරපු බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් බුද්ධයි සම්මා සම්බුද්ධයි මූලික වශයෙන් විශ්වාසයක් ඇති වෙනවා. ඒ ධර්මයේ සවාක්කාතයි එමග අනුගමනය කරන්නා වූ සංඝරත්නය සුපටිපන්නයි කියලා 100%ක් එහෙම නෙමෙයි, එක්තරා විශ්වාසයක් ඇති වෙනවා. නිසැක විශ්වාසයක් ආවොත් ඒකට කියනවා අචල ශ්‍රද්ධාව. සමහර වෙලාවට අදහන්නන් වාලේ අදහනවා. අපේ පරම්පරාවෙන් බෞද්ධයෝනි එහෙමත් ගන්නවා. හැබැයි ඒක යථාර්ථي දැකලා ගත්ත එකක් නෙවෙයි. නිසා ඒක අමෝලික ශ්‍රද්ධා කියලාත් ඔයගොල්ලෝ කියනවා වචනය. මුල් බැහැපු නැති ශ්‍රද්ධාව වෙනස් වෙන්න පුළුවන්. නියම ආකාරයෙන් ශ්‍රද්ධාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍යයේ තේරුම් අරගත්තාම ඒ පිළිබඳ තියෙන විශ්වාසය. මේ ශ්‍රද්ධාව වර්ධනය කර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ගයක් තියෙනවා. මොකද්ද කියලා යහන්නේ? මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධ කරගන්න මූලික වන්නා වූ මේ ධර්මයේ තේරුම් ගන්නට බුදුන් කවුද කියන වචනේ විශ්වාසයක් ඇති වෙන්න ඕන විවිධ ක්‍රමවලින්. කොයි ක්‍රමෙන් හරි චතුරාර්ය සත්‍ය තේරුම් ගත්තොත් නම් අචල ශ්‍රද්ධාවක් ලැබෙනවා. සොලවන්න බැරි සෝතාපන්න පුද්ගලයෙකුට ලැබෙන ශ්‍රද්ධාව ලැබෙනවා. නම් මාර්ගඵලලාභීතයි එක තියෙන්නේ. ඊට මෙහායට විවිධාකාරයෙන් බුදුන් කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි යම් විශ්වාසයක් ඇති වෙනවා නම් ආවට ගියාට නෙමෙයි හේතුවක් ඇතුව හරි විශ්වාසයක් දැනෙනවා නම් ඒකත් කියනවා ශ්‍රද්ධා. ඉනි වර්ධනය කරගන්න යලි යලි ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ඇසුරු කරමින් ත්‍රිවිධ රත්නේ ඇසුරින් හිත ඒ පැත්තට නැඹුරු කරගෙන යනකොට ඔය කියන විශ්වාසය තහවුරු වෙනවා. ඉන්නේ ඉන්නේ ධර්ම සාකච්ඡා ධර්ම ශ්‍රවණ ඒ වගේ දේවල් කරගෙන කරගෙන යනකොට ඇති වෙනවා සම්පූර්ණ සැක දුරු වෙලා තමන්ට නුවන්ට ගෝචරෙනා මේ සත්‍යයි මේ කියන දහම කියලා. අන්න සත්‍යයි කියලා විශ්වාසයක් ඇති වුණා නම් අන්නේ විශ්වාසය සත්‍යයේ කෙරෙහි ඇති වුණ විශ්වාසයක් නිසා ඒකට කියනවා ශ්‍රද්ධාව. ඒක දියුණු වෙන්න ශ්‍රද්ධාව දියුණු වෙනවා. දියුණු වෙලා අන්තිමට අධ්‍යක්ීම ලැබුවාට පස්සේ රාතන් වහන්සේට අස්සද්ද කියනවා. රාතන් වහන්සේට ශ්‍රද්ධාව නැහැ කියනවා. මොකද සාතන් වහන්සේට විශ්වාසයෙන් ගන්න දෙයක් නැහැ අධ්‍යක්ීම තියෙන නිසා.
චතුරාර්ය සත්‍ය පිළිබඳ මූලික අධ්‍යක්ීම පූර්ණ අධ්‍යක්ීම ඉන්නේ රාතන් වහන්සේට. එදා ශ්‍රද්ධාව ඉක්මවා යනවා, අධ්‍යක්ීමටපත් වෙනවා. ඉතින් එතෙන්ට එනකන් යන්න මාර්ගය හදාගන්න ශ්‍රද්ධා බීජං කියලා මුලදිම සත්‍ය පිළිබඳ විශ්වාසය ඇති වෙන්නේ. අනුමාන ඥානෙ ප්‍රත්‍යක්ෂ එනකොට ක්‍රමක්‍රමෙන් විශ්වාසය ඉක්ම ගිහිල්ලා අවබෝධය ලැබෙනවා. මේ චතුරාර්ය සත්‍ය ගැන විශ්වාසය කිව්වේ ගැඹුරු පැත්ත. බුදුරජාණන් වහන්සේ කිරී යම් චිත්ත ප්‍රසාදයක් එක්කලා ඒ බුදුරජාණන් වහන්සේ කියන කරුණ පිළිබඳව ලෞකික වශයෙන් විග්‍රහයක් කළා. ඒක තේරුම් ගන්න පුළුවන් නම් තමන්ටත් ඒක වැටහෙනවා නම් කියා දුන්නාම ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේ මේ ආවට ගියාට වචන කියන කෙනෙක් නෙමෙයිනි. උන්වහන්සේ හොඳ ඥානවන්ත වචන කියන්නේ හොඳ තේරුම් ගන්න පුළුවන් දේ කියන්නේ කියලා එහෙම දකිනවා. ඒ අනුසාරයෙන් පෙර භවයක් ගැන මම දන්නේ නැහැ. මතු භවයේ කොහේ යයිද දන්නේ නැහැ. මේ පිනේ ප්‍රතිඵලය කොච්චරද කියලා දන්නේ නැහැ. මේ පාපේ බලපතරකම කොච්චරද කියලා මට තේරුම් ගන්න බෑ. නමුත් බුදු පියාණන් වහන්සේ වැය තරම පෙන්නකොට විශ්වාසයෙන් පිළිගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. අන්න ඒකත් ශ්‍රද්ධාව. සීහ සේනාධිපතිට දානීය වටිනාකම දානීය ආනිසංස විග්‍රහ කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අවස්ථාවක මෙලව කීර්ති ප්‍රශංසා ලැබෙන හැටි, ඔහුගේ ගුණ ගායනය අනිකාය කරන හැටි, තමන්ගේ හිතට ඇතිවෙන චිත්ත ප්‍රහාදී ආදී විවිධාකාර කරුණු විග්‍රහ කරලා මරණින් මතු සුගතිගාමි වෙනවා කියලා වචනයක් අවසානයේ දේශනා කරපුවාම සීහ සේනාධිපති කියන ස්වාමීන් වහන්සේ මුලදී කිව්ව කොටස මගේ අත්දැකීම. ඒක මම හැම බව දන්නවා. හැබැයි මරණින් මත්තේ මොකද වෙන්නේ කියන එක උවහන්සේ කෙරෙහි විශ්වාසය තියලායි මම පිළිගන්නේ, ශ්‍රද්ධාවෙන් පිළිගන්නේ. ඒක මම දන්නේ නැහැ. මරණින් මත්තේ මොකද වෙන්නේ සුගතිගාමි වෙනවා කියන එක. ඒක හැබැයි මම පිළිගන්නවා උවහන්සේ කියන නිසා. අන්න ඒක ශ්‍රද්ධාව. ඉන් අධ්‍යක්ීමෙන් ලබා ගත්තා නම් ශ්‍රද්ධාවෙන් පිළිගන්න එකත් විශ්වාසයෙන් පිළිගන්න දෙයක් නෑ. ශ්‍රද්ධාව කියන්නේ යම් සත්‍යයක් පිළිබඳව යම් විශ්වාසයක් ඇති වෙනවනේ. ඒ මූලික විශ්වාසයයි. ඒ විශ්වාසයේ තහවුරුලා අධ්‍යක්ීම බවට පත් වුණාට පස්සේ කවුරුවක් කිව්වට විශ්වාස කරන්න දෙයක් නෑ. තමන්ගේ අධ්‍යක්ීම නිසා අධ්‍යක්ීමේම දන්නවා. ඒතොර කියනවා ශ්‍රද්ධාව ඉක්ම ගියා. ප්‍රඥාවෙන් යථාර්ථය දැක්කා. ඉතින් ශ්‍රද්ධාව අවශ්‍යයි මූලික වශයෙන් දහම් තේරුම් ගන්න. ඒ මඟ අනුගමනය කරනකොට ක්‍රමක්‍රමයෙන් ප්‍රඥාව වැඩෙනවා. ශ්‍රද්ධාවට විශ්වාසයට ගෝචර නොවිච්ච හරිය විශ්වාසයට එන්න පටන් ගන්නවා. තමන්ට නොවැටහිච්ච වැටහෙන්නත් පටන් ගන්නවා. විශ්වාසය බලවත් වෙන්න පටන් ගන්නවා. පැත්තක් ශ්‍රද්ධාවෙන් වැඩෙනවා, පැත්තක් ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නවා. අවබෝධ කරපු හරිය ශ්‍රද්ධාව ඉක්ම ගියා, අත්දැකීම් සහිතයි. ඒ ක්‍රමයට ගිහිල්ලා අරිහත්ත්වයට පත් වෙනකොට අවශ්‍ය මූලික අත්දැකීම් සියල්ලෙන් පූර්ණයි. එයා නිවන් මාර්ග පිළිබඳව ආයිසරයක් අවිශ්වාසයක් නැහැ. නිවීම සඳහා නිවන් දැකීම සඳහා යමක් කළ යුතුද ඒ ටික පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ලෝකේ තව ප්‍රශ්න තියෙනවා, ඒවා ඒ උත්තරයන් හදලා ප්‍රශ්න නෙමෙයි. ඒවා මේ බාහිර ඇටයි තියෙන පරිේෂණ ආශාව නිසා තියෙන ප්‍රශ්න. එහෙම ඒවා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ රාතන් වහන්සේට. ප්‍රශ්නේ පිළිතුර හම්බ වුණා. මොකද්ද ප්‍රශ්නේ තියෙන්නේ? අසහනේ දුක. ඒක වැටහෙන නුවණ තිබිච්ච නිසා ඒක වැටහෙනවා. ඒකට කළ යුතු ප්‍රතිකාරමේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු එක විශ්වාස කරන්න පුළුවන් නිසා විශ්වාස කරලා අනුගමනය කරගෙන යනකොට අත්දැකීමෙන් මේකේ ප්‍රතිඵල ලැබෙනවා. දුකෙන් නිදහස් වෙනවා. අන්න ඒක තමයි අවසානයේ ශ්‍රද්ධාව ඉක්ම ගිහිල්ලා ප්‍රඥාවෙන් පූර්ණ වෙන්නේ එහෙමයි. ඉතින් රාතන් වහන්සේට අස්සද්ද කියන්නේ ඒකයි, ශ්‍රද්ධාවෙන් තොරයි කියන එක. ඉතින් එතනදී යනකම් ධර්මය අහලා
ආපු ධර්මයේ ගැන යලි යලි මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕනේ. සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරී ධම්මා ධර්ම ප්‍රතිපත්තිය කියන මෙන්න මේ කාරණා හතර, සෝතාපට්ටි අංග හතර ඔය විදිහට පූර්ණ කරගන්න ඕනේ යලි යලි. ඒ ශ්‍රද්ධාව වැඩෙනවා. ශ්‍රද්ධාව වැඩනට පස්සේ සෝතාපන්න අංග හතරක් හම්බ වෙනවා. සෝතාපට්ටි අංග හතර ඒ කිව්වේ බුද්ධේ අවිච්ඡ ප්‍රහාදේ, ධම්මේ අවිච්ඡ ප්‍රහාදේ, සංඝේ අවිච්ඡ ප්‍රහාදේ, අරියකාන්ත සීලය කියන මෙන්න මේ හතර. සෝතාපන්න ඵලයට පත් වුණ කෙනාට අස්වැසිලි හතරක්, සැනසුම් හතරක් වෙනවා. අන්න එතෙන්ට පත් වෙනකොට මේ ශ්‍රද්ධාවෙන්, ශ්‍රද්ධාව ඒකාන්තයෙන් අචල ශ්‍රද්ධාව ලැබිලා, ඉතින් එතෙන්ට පත් වුණාට පස්සේ ඊට පස්සේ අධ්‍යක්ෂ ලබන ලබන ශ්‍රද්ධාව ඉක්ම ගිහිලා ප්‍රඥා පූර්ණ වෙලා අරිහත්යේදී ප්‍රඥාවෙන් පූර්ණ වෙනවා. ශ්‍රද්ධාව විශ්වාස, ශ්‍රද්ධාව විශ්වාස කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ අධ්‍යක්ෂ සහිතයි එතෙන් දෙනකන් ප්‍රගුණ කරගන්න බලන්න. ශ්‍රද්ධාවයි ශ්‍රද්ධාවයි දෙකක්. ශ්‍රද්ධා කියන වචනේ ගන්න එපා, ශ්‍රද්ධා කියන වචනේ ගන්න.